දාගන්නක අපිට යන්න බෑ. ශශි ගන්න ගන්න නෑ නෑ වැටෙන්නේ ශශි ලක්කින්න ලක්කින්න සතුර වඩන්න නෑ අපිට වඩ යන්න බෑ අපිත් යන්න ඕන වැඩ බාර ගන්න හිතාගෙන හිටියා. ආ. එතකොට මොනවද ඔයාගේ අලුත් අදහස්? ඔක්කොම ඉස්සෙල්ලා අපේ කම්පැනි එකේ ඉන්න පරණ මොඩල්ස් අපි අයින් කරන්න ඕන. දැන් හැමදේම අලුත් වෙන යන කාලේ. හොඳයි. ආන්ටිටම හිතෙන්නේ නැද්ද? ආන්ටිගේ කාලේ ඉවරයි. ඔයා මොනවද මේ කියන්නේ? රේකා කියන්නේ අපේ කම්පැනි එකත් එක්ක හැදුන වැඩණු කෙනෙක්. රිදි තාරකාවා. හැම අලුත් දෙයක්ම සාර්ථක වෙන්නේ නැහැ. නෑ. රන්දීර් කියන දේ හරි. එයාට දැන් හැම දෙයක්ම තේරෙනවා. මමත් හිතාගෙන හිටියේ මට පස්සේ ඉන්න ජූනියර්ස්ලාට ඒ තැන දෙන්න ඕනේ කියලා. මං හැම වෙලේම මැඩම්ගෙන් එකට අවසර ඉල්ලුවා. කොහොම මැඩම් එකට අවසර දුන්නේ නැනේ? මාත් හිතන්නේ රන්දීර් හරි. කම්පැනි එකේ 30 වෙනි අවසරයක දවසට කම්පැනි එක අලුත් මුහුණුවරක් ගත්තොත් හොඳයි. මටත් හිතිරයි තිබුණේ දැනට ඉන්න මොඩල්ස්ලා ටිකක් outdated කියලා. මේ ඔන්න ඉතින් මැඩම් දැන් මට යන්න අවසර දෙන්න වෙනවා. ඔයාට පිස්සුද? මං ඒක වෙන්න කීයටවත් ඉඩ තියන්නේ නැහැ. කොච්චර දුරද ගිහිල්ලාද? ආයිත් ගන්න බැරි තරම් දුර දෙක ගිහිල්ලාද? අම්මා මොනවද මේ අහන්නේ? උගුල ගොඩක් කල් ආශ්‍රය කරානේ. ආයිත් අයි මේ බැරිද? අම්මා
මං දැන් ඇත්තටම රන්දිරට ආදරේ. මට මේ අවබෝධ කරන්න. එහෙනම් එයාගේ ඇඟේ මෙලිලා ඉන්න. මට පේන විදිහට රන්දිරට උපුලිව අමතක කරන්න බැරි හැඩයි. ඔව්. එයාට කොහොමත් මෙයාව අමතක කරන්න බෑ. ඒකනේ. ඒකනේ ආව ගමන් බීචස්සේ ගෙවල් වල රින්ගන්න ගත්තේ. මහ පුදුම මිනිහෙක්. යුරි. යුරි, ඔයා ඇත්තටමද කිව්වේ ගෝබල් කම්පනියකේ ඔෆිෂල් මොඩල් හැටියට මාව තම තියාගන්න බෑ කියලා? උයන පුරාවටම පාරාදීසයක් වගේ පුංචි පුංචි චිත්‍ර තියෙන්න ඕනේ. ඒ චිත්‍ර හරියට ජීවිතේ සඳුරු නවාතනක් වගේ පේන්න ඕනේ. සර් ගිහිතේ කවුරු හරි ඉන්නවද මේ වැඩේට හරියන ආටිස් කෙනෙක්? මේ තරංග ගැන ප්‍රසිද්ධ කරන්න. ඒ වගේම මේ තරගෙ දිනන කෙනාට අපේ කලාගාරය තුළ යන චිත්‍ර නොමිලේ ප්‍රදර්ශනය කරන්න පුළුවන් කියලත් ඇඩ්වර්ටයිස්මන්ට් එකේ දාන්න. මූලික සුදුසුකම් තියෙන, මූලික දැනුමක් තියෙන ඕනම කෙනෙකුට මේ තරංගෙ විවෘතයි කරත්තා. හරි. මේක හොඳ දෙයක් වෙයි. නැතුව Thank you.
ශෂි වතුර එකක් දෙන්න. ශෂි අදනම් කෑම මේ තරම් රස නැහැ. ඇත්තද? එහෙනම් ඔය කන්නේ? වෙන කන්න දෙයක් නැති නිසා. ඉතින් ඕක දිගලා කඩෙන් කෑම එකක් ගෙනත් කන්න ඕන. අහෝ. දැන් ඉතින් කඩ යන්න බෑනේ. එනේ ඉන්නකො. මම කඩේට ගිහලා කෑම එකක් අරගෙන එනවා. එපා. මාමා ලස්සන්ට ඇඳලා හරියට මම වගේම වාඩි චිත්‍ර අඳින්න උතුම දක්ෂතාවයක් තියෙන්නේ. ඔයා කෑම වෙනවා වගේ. මම විහිළුවකට ගත්තද? විහිළුවක් නෙමෙයි. ඇත්තටම ඔයා දක්ෂයි. කොහොමද මෙච්චර රසට කෑම හොයන්න ඉගෙන ගත්තේ? චතුර, ඔයා අපේ රෙදි කඩේට ඇවිල්ලා උදව් කරනවට වඩා චිත්‍ර ප්‍රදර්ශනයේට ලැස්සුණු තුනයි නේද? අපරාධය වගේ හැකියාව නිකන් අහක යවනවා. ඒ කියන්නේ ඔයා නිතර කෑම වෙන නිසා ඔයාගේ හැකියාව දවසින් දවස වැඩි වෙනවා වගේ කියන එකද? ඔයාගේ විහිළු වගේ නෙමෙයි. අර එදා බලලාපු පේන්ස් ටික හෙටම ගිහිල්ලා ගමු. ශෂි මං ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද? ඔයා කැමති මටද මගේ පේන්ටින් වලටද? මට එන්නේ මං හැමදේ. ඔයා කැමති මගේ දන්න උත්තරේ මොකද්ද කියලා? උත්තර දන්න ප්‍රශ්න මොකටද මගෙන් අහන්නේ? මං අහන්නේ ඔයා මට කැමතිද අකමැතිද කියලා. කැමති කැමති කැමති. දැන් හරිද? බලන්න බැරි. එයා මැරලා අවුරුදු 5ක් වෙනවා. ඒ කාලේ මදි දෝට යව අමතක කරන්න.
බොරුවට හරි කමක් නැහැ. ඔයා මට ආදරේ කියලා කියන්න. කම්පැනි ඇනිවර්සරි එක දවසට ඇනවුන්ස් කරමු.